ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන සිදුවීම මේ වන විටත් මුළු ලොවක් කම්පණයට පත් කර තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ ධනුෂ්කගේ සිදුවීම සම්බන්ධයෙන් වන විවිධ පුවත් ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබුණා. මේ අතර චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. ඔහු ලියා තිබුණේ ධනුෂ්ක ගැන මෙන්න මේ වගේ සටහනක්. ධනුෂ්ක ගුණතිලකව දාලා ටීම් එකේ අනිත් අය ලංකාවට ආවා. ධනුෂ්කට ඇප්පත් නැතුව හිරේ ලගින්න වුණා. කාන්තාවකට ලිංගික අතවර කරපු චෝදනාවකට එක සැරයක් ලංකාවේදී ඔහුම දෙයක් කරලා හිරේ විලංගුවේ වැටෙන්න ගිහින් තියෙන සම්බන්ධකම් පාවිච්චි කරලා ගොඩ ආවා. මේ සැරේ උනේ කීරගහට කොටන්න ගිය කොට්ටෝරුවට උන දේ. ලිංගික අපචාරයක් කියලා කියන්නේ කාන්තාවක් දූෂණය කිරීමම නෙමෙයි. කාන්තාවක් දිහා ඇය අපහසුතාවයට පත්වන විදිහට බලන එකත් වැරදි. ලංකාවේ නම් දූෂණය කරත් සම්බන්ධතා උඩ ගැලවෙන්න පුළුවන්. ලංකාවේ සෙලිබ්‍රිටිස්ලා හිතාගෙන ඉන්නේ ගෑනු ඔක්කොම ඉන්නේ Taman එක නිදිවදින්න බලාගෙන කියලා. ධනුෂ්කට වැරදුනේ එතන. ඒක ධනුෂ්කගේම වැරැද්දක් නෙවෙයි, මුළු සමාජයේම වැරැද්දක්. මියුසික් කාරයෝ, ක්‍රීඩකයෝ, දේශපාලඥයෝ, පූජකයෝ, ඔෆිස්වල ඉහළ නිලධාරීන් මේ හැමෝම එකයි. ලංකාවේ නම් බේරුවල බොක්ක වගේ මේ කවුන්ට් එක විවෘත ආර්ථිකයට බැර වෙන්නේ. විවෘත ආර්ථිකයේ හින්දා නරක වගේම හොඳත් උනා. ඒත් අපි කතා කරන්නේ නරක ගැනම විතරයි. සාමාන්‍ය මිනිහට ළඟා කරගන්න බැරි සුපෝගුභෝගී බාණ්ඩ කාටත් ගන්න පුළුවන් මිලකට වෙළඳ පොලේ තිබ්බා. රාජ්‍ය බැංකුවල ඒකාධිකාරිය බිඳ වැටිලා බැංකු කටයුතු පහසු වුණා. ජංගම දුරකථනය කාගෙත් අතේ ගැවසුණා. ඔන්ලයින් වෙළඳ කටයුතු පුළුල් වුණා. සෝෂල් අධ්‍යාපනයේ අතරමඟ කඩාගත් අය සෝෂල් මීඩියා වල ඇක්ටිව් වුණා. ඉන්ටර්නෙට් එක කාටත් සැරිසරන්න පුළුවන් අවකාශයක් වුණා. ක්‍රීඩාවෙත් එහෙමයි. කොළඹ ඉහළ සමාජයට විතරක් සීමා වුණු ක්‍රිකට් ක්‍රීඩාව මාලිංගලා, දිශාන්ලා, පැතුම් නිශ්ශංකලා කරලියට ගෙනාවා. සුසන්තිකා ජයසිංහලා වගේ ඈත ගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් ජාත්‍යන්තර පදක්කම් ගැහුවා. ඒත් ගැටලුව තියෙන්නේ අද සමාජ මඩුගල්ල වගේ සිදත් වෙත්තමුනි වගේ ක්‍රීඩකයෝ බිහි කරන්නේ නැහැ. අර්ජුන වගේ නායකයෝ බිහි කරන්නේ නැහැ. ඉස්සර ටිප් කැච් එකක් විකට් කීපර්ගේ අතට ගියාම බැට්ස්මන් ආයේ අම්පයර් දිහා බලබල ඉන්නේ නැහැ, යන්න යනවා. මේ සාරධර්ම පරිහානිය ලෝකෙටම එකයි, ක්‍රීඩාවට විතරක් නෙවෙයි, හැම ශේෂ්ත්‍රයකටම එකයි. බැට් එකක්, ගිටාර් එකක් කරේල්ලගෙන අතේ පච්චයක් කොටාගෙන උචාරුවට එනකොට කෙල්ලෙක් ආකර්ෂණය වෙනවා ඇති. ඒ දැනුම් තේරුම් ඇති කෙල්ලෙක් නම් ටිකක් කතාබහ කරනකොට පොරගේ හිස්කම මාට්ටු වෙනවා. අපූර්වත්වය නැතිව යනවා, ආකර්ෂණය නැතිව යනවා. සෙක්ස් ඇරියස් එකක් තියෙන මනුස්සයෙක් කියලා අහුවෙනවා. ඊට පස්සේ ලිංගික යෝජනාවක් දැම්මට වැඩක් නැහැ. පිරිමි තේරුම් නොගන්නේ ඒක. කාන්තාවකගේ ආකර්ෂණය දිනා ගන්න බාහිර පෙනුම ජනප්‍රියත්වයේ විතරක් මදි. ඇතුළාන්තයක් තියෙන්න ඕන. කෙල්ලෝ පස්සෙන් එන පෞරුෂයක් තියෙන්න ඕන. ධනුෂ්කට වෙන්න ඇත්තෙත් ඒක. කෙල්ල හිතන්න ඇති ධනුෂ්ක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වගේ බරසාරි චරිතයක් කියලා. ක්‍රිකට් වලට එහා ගිය මොකක්කෝ වටිනාකම බලාපොරොත්තු වෙන්න ඇති. ඒක නැති වුණහම සෙක්ෂුවල් රිලේෂිප් එකකට යන්න ඕන නැහැ කියලා හිතෙන්න ඇති. නිකන් යාළුවෙක් හැටියට ආශ්‍රය කරනවා කියලා හිතෙන්න ඇති. අපේ අයට තේරෙන්නේ නැත්තේ මේ යාළුවෙක් හැටියට ආශ්‍රය කරන එක. කෙල්ලෙක්ව ආශ්‍රය කරන්නේ කොහොම හරි ඒආයක ලිංගිකව එකතු වෙන්න. ඩර්ටි නැප් තියෙන්නේ කාර්යබහුල ජීවිතයේ මිනිස් සම්බන්ධකම් ඈත් කරන අවකාශයේ දෙන්නෙක් දැන හඳුනා ගන්න. ඊට පස්සේ දෙන්නා භෞතික මුණ ගැහෙනවා. එතනදී ලිංගික සම්බන්ධතා දක්වා දික් ගැහෙන්න පුළුවන්. ඒක වෙන්නේ එක පාරටම නොවේ. වර්චුවල් අවකාශයේදී මුණ ගැහුණු දෙන්නා ගැලපෙනවද කියලා බලන්න අවකාශයක් හම්බ වෙනවා. ඒ දෙන්නගේ කැමැත්තෙන් සෙක්ස් කරන්න උනත් පෙළඹෙන්න පුළුවන්. ඊට පස්සේ සබඳතාවය දිගටම පවත්වාගෙන යනවාද නැද්ද කියන එක තීරණය වෙන්න පුළුවන්. මං හිතුවේ එයා කැමැත්තෙන් ඉන්නවා කියලා.
හිතලා කාන්තාව බලෙන් ඒ අවස්ථාවට පත් කරන එක අපචාරයක්. ආරංචි හැටියට ධනුෂ්ක සිඩ්නි වල ඉන්න කාලය තුලදී කෙල්ලෝ දෙතුන් දෙනෙක්ව පොළඹව ගන්න බලලා තියෙනවා. ඒ කියන්නේ ඩර්ටින් නැප් එක පාවිච්චි කරලා හොයලා තියෙන්නේ ලිංගිකව එකතු වෙන්න කෙල්ලෙක්. ආශ්‍රය කරන්න කෙල්ලෙක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්න මගේ යාළුවේ එයා සේවය කරන තැන වුණු සිද්ධියක් මට කිව්වා. වැඩ කරන සේවකෙක් තමන්ගේ හිතවත් සේවිකාවකට කියලා මං ඔයාව හීනෙන් දැක්කා කියලා. එච්චරයි. රස්සාවෙන් අයින් කරා. අර තරුණියට දඩේ කුත් ගෙවලා යන්න වෙලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අශෝක කහදගම ධනුෂ්ක ගුණතිලක ගැන සටහන් කර තිබුණේ. ඉතින් වීඩියෝ එක බලන්න ආපෝ බත් කහදගම තිබු මෙම සටහන ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.